ඔබතුමාලා ජනාධිපතිවරණයට එන්නේ සමග ජන සම්දානයක් විදියට සම්දානගත වෙලානේ. එතකොට ඒ සම්දානගත වීම ඇතුලේ ඔබතුමාලා කියනවා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වගේම තමයි එතුමාට ඉතා විශාල ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඉන්න ලොකු කුරුකක් විදියට පාටලී චම්පික රණවකලා දැක්කා. හා ඒ විදියටම වේදිකාව තුළ ඒ බව කිව්වා. පාටලී චම්පික රණවකලා මේ පාර මහමෙතිරණදී ඔබතුමාලත් එක නෑනේ. ඇයි? නෑ එතුමාට අපි කිව්වා තරම් කරන්න කියලා. इतम की जातिक लिस्ट अन्नोने इतम की पक्षे महालेखंतुमाव तरंकरण दोन के अपेस्तावर ऊने कीर्तिमत् गौरवनीय उगत अपेक्षक दक्षकम पिन्नपु पाटली चंपिक रणवक तरंग कलियुत इतकोट तम अपे पक्षेट अलुते चंदेक मे प्रश्न इतम की हुए नै मंग जाति लिस्ट अन्नोने अपेतुम के पक्षे लेखंतुमा लाइस्तुए के तरंग कलियुत मे परस्परता मतूना इवगेम ओंट एक डिस्ट्रिक्ट वल नामोजन लबादी में प्रमाण नह के यम दुग्गन तिबुड़ अतवश्य प्रधान प्रश्न उने युम जाति तरंक डिस्ट्रिक्ट तरंक कारण कारण युम अवसाने तीरने करा ओं किसी व्यक्ति तरंक नह किएल ओं के अपेक्षक दिन्क महेश कांचन मे कल दिस्ट्रिक इवगेम रत्नायक महात्म इंजीनियर रत्नायक महात्म गंपा दिस्ट्रिक दिग्ने अपित्यक समग जन बलवे बंदी अपित्यक दिग्गट में इन्नो किया परणतर महात्म क्यू नम पाटली मित्र गन्नवा मन तरंकर नहीं प्रश्न इवर चंपिक इन हाई चंपिक की वटन कमती है जाति कलस्तुन चंपिक की वटन कमती है महापोलवे तरंग गिरी ඉතින් ඔහු ඒ අභියෝගේ බාරගත්තේ නැහැ. එතන තමයි මේ ප්‍රශ්නය. ආ දැන් ඔබතුමාලා දැන් මේ ඉන්නේ මහමෙතිවරණය කරන්න සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් එක්ක ඔබතුමාලාට ලැබුණේ දෙවනි තැන. එතකොට මහමෙතිවරණයට එද්දී දැන් ඔබතුමාලා තරඟ කරන්නේ අගමැති කෙනෙක් පත් කරගන්න. අනිවාර්යයෙන්. එතකොට ඒ අගමැති කෙනෙක් පත් කරගන්න එද්දී ජනාධිපතිවරණයේදී දැක්ක අඩුපාඩු මොනවාද? ඒවා මහමෙතිවරණයේදී නිවැරදි කරගන්න ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා අහුව. මම හිතන්නේ අපිට ජනාධිපතිවරණයේදී प्रधानम वरदक वशेन मम दकिन्नी अवसान सती सजीवी विवाद बुलेट जनाधिपति अपेक्षकया सहभागी नवीम पिलिबंद प्रश्न एक अपे माध्य पिलिबंद उपदेशकयांगे वरदि उपदेशा मगितान ये वरदि बाव अपे कौरुद्यम पिलि अरगेन तीयेन मोकद अद समाज माध्य सह इवागेम इलेक्ट्रॉनिक माध्य वल तीयेन प्रबलत्वयत् एक्क अनिवार्यम सजित प्रियदर्शन मेतुमा विवाद वोट सहभागी वीयतु तिबुना नमूत यतुमा मठ प्रकाशकर पाकारेट माध्य उपदेशकयान हूट उपदेश तिबुना अपिट मे पहासु जाग्रहण तीयन बिमट मे इनिसा इद्रिपत्म अवश्य नह के नमूत इद्रिपत् नोवी मे अरे बिमे तिबुनु वासी अंतिम मुहूर्ते अहिमुना इतन तमय प्रधानम दोष अभी दकीर्णी अंतिम मुहूर्ते अंतिम सती अरे पावन चंद फलूना जाग्रहक दिश එතකොට දැන් ඒ කියන්නේ මේකෙන් අපිට දැනගන්න පුළුවන් මේ පාර මහමෙතිවරණයට ඔන්න මෙන්න කියලා සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ඒ කියන්නේ සජීවී වාද විවාද වලට අපි දකින්න පුළුවන් වෙයි. ඔව් ඔබතුමලා ආරාධනා කරන්න මම හිතුවා එතුමා පැමිණේ. මම එතුමට යෝජනා කරන්නේ එන්න විවාද වලට කියලා මට හොඳම විශ්වාසයි මේ ජයග්‍රාහකයාට වඩා එතුමා දැනුවත් එතුමට විවාද කරන්න පුළුවන් එතුමට භාෂා දෙකෙන් විවාද කරන්න පුළුවන් ඒ වගේම එතුමට හොඳ පරණත දැනුමක් තියෙනවා. ඒ විවාද වලට ඉදිරිපත් නොවුනේ අපරාධ කියලා මම කියන්නේ ඒ අර උපදේශකයන් තුල තිබුණු කියන්නේ බිම් මට්ටමින් ලැබුණු තොරතුරු අතර අපි කරපු අපි නෙමෙයි ඒ විශේෂඥ සමාගම් වලින් සමීක්ෂණ කළා තිබුණා. ඒ සමීක්ෂණ වාර්තා සති දෙකකට කලින් සමීක්ෂණ. එතකොට අන්තිම සතියේ අර විවාද වලට ඉදිරිපත් නොවීම තුල අර මේ පාවෙන ඡන්ද shift උනා. ඉතින් මේ ඔය 10% නේ පරතරේ 10% කියන්නේ 5%ක් පැත්තකට ගියාම ඉතින් 5%ක් එහා මෙහා වීම කියන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් අපි එතන ඒ උපදේශනය පිළිබඳ වරදක් තිබුණේ මම විශ්වාස කරනවා සයිත් ප්‍රනන්දස් මහතුමාට ඔබතුමාලා හෝ ඕනම මාධ්‍ය ආයතනයක් ආරාධනා කරොත් එතුමා අනිවාර්යයෙන්ම විවාද වලට පැමිණේ කියලා එතුමාට විවාද කරන්න පුළුවන් සජීවී විවාද වලට එන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය දැනුමත් හැකියාවත් දක්ෂතාවයත් තිබෙනවා. ප්‍රශ්නයක් එනවා කොහොමද ඔය යහපාලන ආණ්ඩුව කාලේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පාස්කු දින ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයේ වලක්වා ගන්න බැරි වීම සම්බන්ධයෙන් චෝදනාවෙල්ල වෙනවා මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිතුමාගේ පාර්ශවයට. එතකොට බැඳුම්කර වංචාව සිදුවීම සම්බන්ධයෙන් ඒ චෝදනාව එල්ල වෙනවා එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයට. නේ ඒ චෝදනා දෙකම දෙපැත්තට දාලා මේ 19 යනුව සුවසරිය කොහොමද හර්ෂද සිල්වාගේ account එකට වැටෙන්නේ මන්ත්‍රීතුමා? දැන් හර්ෂද සිල්මැතුමා තමයි මේ ව්‍යාපෘතිය බහරව හිටියේ. හර්ෂද සිල්මැතුමා තමයි ඉන්දියානු අගමැතිවරයා සමග ඔය ව්‍යාපෘතිය පිළිබඳව විශේෂිතව සාකච්ඡා කරේ. මම ඒක හොඳා කර දන්නවා. මොකද හර්ෂ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හැරිටයි ඒ සාකච්ඡාව කරේ. හර්ෂට කලින් හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මම. එතකොට මම ඒ වෙච්ච සිදුවීම් ගැනත් විදේශ අමාත්‍යාංශයේ සංවේදනය ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඒ වගේම හර්ෂට මේ ව්‍යාපෘතිය බාර වුණාම හර්ෂ පෞද්ගලිකවම සුදුසු ඒ කියන්නේ පෞද්ගලිකාංශයෙන් විද්වත් ඒ වගේම ගෞරවනීය පුද්ගලයන්ව මේ ව්‍යාපෘතිය මෙහෙයීම සඳහා ගෙනැල්ලා පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු පනත හරහා සුවසැරිය නීතිගත කරලා අධ්‍යක්ෂක මණ්ඩලයක් පෞද්ගලික ව්‍යවසාය පෞද්ගලිකාංශයේ ඉන්න විද්වතුන් ගෙනැල්ලා හදලා ඒ වගේම ඉන්පස්සේ ඒ සඳහා මේ ඉන්දියානු ආධාර ප්‍රමාණවත් නොවුනහම පෞද්ගලිකාංශයේ මුදල් අනුග්‍රාහකයන් ලබා ගැනීමට හර්ෂ පෞද්ගලිකවම මැදිහත් වෙලා ඔහුගේ තිබෙන විශ්වාසවන්ත භාවය සහ පිළිගැනීම පාවිච්චි කරලා කටයුතු කරලා ඔහුගේ ව්‍යාපෘතිය ප්‍රොමෝට් කරා. නමුත් ඒ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඒ ආණ්ඩුවේ හිටපු හැමෝටමත් හිමි වෙන්න ඕනේ. හැබැයි ඒ වැඩේ නායකයා හර්ෂ. එතකොට දැන් මෙතුමා කියනවා රනිල් වික්‍රමසිංහ මේ මොහොතේදී මේ රට වැටිලා තියෙන අගාධයෙන් බේර ගන්න කටයුතු කරා ආවා කියලා. දැන් ඔබතුමා කියනවා රනිල් වික්‍රමසිංහ ඡන්දෙට බය වෙලා මේ පාර ආවෙත් නැණි කියලා. එතකොට මට මතක් වෙන්නේ 2022 දී ගෝඨාභය රාජපක්ෂ කියනවා සජිත් ප්‍රේමදාසට එන්න ඇවිල්ලා මේ අගමැතිකම බාර ගන්න. එතකොට අගමැතිකම ඔබතුමාලා බාරගත්තේ නැහැ. ඔබතුමාලා දැන් ඒකට කියන උත්තරේ තමයි නෑ නෑ නෑ. එතකොට ජනාධිපති වෙලා හිටියේ ගෝඨාභය රාජපක්ෂනේ. ගෝඨාභයට තිය අපි අගමැති වෙන්නේ නැහැ කියලා. එහෙම නේද? ඔබතුමා ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අහනවා. අර එහෙම නේද? එහෙම තමයි ඔබතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මට තිබුණු ප්‍රශ්නේ මට දැනෙන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලා අගමැතිකම බාරගත්තේ නෑ ඒ වෙලාවේ. හැබැයි අගමැතිකම බාරගත්ත රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ අනාගතේ දැක්කා. රනිල් වික්‍රමසිංහ අනාගතේ දැකලා රනිල් වික්‍රමසිංහ හිතුවා මට ජනාධිපතිකම හම්බෙයි කියලා. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ අනාගතේ දැක්ක නිසා ජනාධිපතිකම හම්බුණා කියලා. සජිත් ප්‍රේමදාස අනාගතේ දැක්කේ නැද්ද? නෑ මෙහෙමයි. ගෝඨාභය රාජපක්ෂ රටෙන් පැනලා යනවා කියන එක අපි දැක්කේ නෑ. ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු ගහලා වටලලා ලක්ෂයක් විතර කොළඹට ඇවිල්ලා එලවල දාලා ගෝඨාභය රාජපක්ෂ නැව නැගලා පැනලා යනවා කියන එක අපි දැක්කේ නෑ. ඒක පිළිගන්න. හැබැයි අපි දැක්ක එක දෙයක් අපි අගමැතිකම බාරගත්තා නම් ගෝඨාභය රාජපක්ෂ කවදක්වත් ජනාධිපතිකමෙන් යන්නේ නෑ. හේතුව මොකටද යන්නේ? මොකද අපි අගමැතිකම බාරගත්තට පස්සේ ඔහුට අවශ්‍ය කරන ආරක්ෂාව අපේ සමග ජන බලවේගයකට ජන බලයක් තියෙනවා. සමග ජන බලවේගයකට මේ ශක්තියක් තියෙනවා. සමග ජන බලවේගයේ අගමැතිවරයෙක් ආණ්ඩුවක් අමාත්‍ය මණ්ඩලයක් ඉන්න වෙලාවට මහා ජනතාව විසින් කියන අපේ පාක්ෂිකයන් විසින් අපේ ආණ්ඩුවත් ඒ ආණ්ඩුවේ මුදුනේ ඉන්න ගෝඨාභය රාජපක්ෂවත් එනයින් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂට කවුරුත් හිටියේ නැහැ. තමන්ගේ සහෝදරයෝ හිටියේ නැහැ. තමන්ගේ පාක්ෂිකයෝ හිටියේ නැහැ. කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා තමයි අන්තිමට බෑග් එකක් අරගෙන නැව නැගලා පැනලා ගියේ. දැන් ගෝඨාභය රාජපක්ෂට ඕන වෙලා තිබුණේ අපි ලව ආරක්ෂාව ගන්න. අපි එකට ලෑස්තුනේ නැහැ. ඒ සාකච්ඡාව සඳහා අපි සම්බන්ධ වුණා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග අපි මූලික සාකච්ඡාවක් කරා. නීතිඥ සංගමය යෝජනා කරා ඉන්ටරීම් ගවර්න්මන්ට් එකක් කියන අන්තරකාලීන රජයක් පිහිටවීම පිළිබඳව. අපි මූලධර්මයක් වශයෙන් එකට එකඟ වුණා. අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මාස 6ක් තුල ධූරයෙන් ඉවත් වෙලා යා යුතුයි. ඒ කොන්දේසි පිට අපි බාර ගන්න ලෑස්තියි කියලා. ඒ පදනම මත අපේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීම ප්‍රතික්ෂේප කරා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ සෝ කැමැත්තෙන් ඉල්ලාස් වෙන්නේ නැත්තම් අපි අගමැතිකම බාර අරන් වැඩක් නැහැ. මොකද මේ රටට එරෙහි රට විනාශ කරපු මේ මහා පොළවේ තියෙන යථාර්ථයන් තේරෙන්නේ නැති කෘෂිකර්මයේ පිළිබඳ අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැති මේ නිකන් යම් ආකාරයක උන්මාදයකින් පෙළෙන තැනත් එක්ක ජනාධිපති ධූරයේ තියාගෙන අපිට අගමැතිකම් කරන්න බෑ. ඒක අපටත් හොඳ නෑ රටටත් හොඳ නෑ. ඒ නිසා තමයි අපි බාරගත්තේ නැත්තේ. හැබැයි එක දෙයක් කියන්නම්. දැන් රනිල් වික්‍රමසිංහට නැති වෙන දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට
ගෝඨාභයට ඒ වෙලාවේ එරෙහිව හිටපු මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ ඒ කණ්ඩායමත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා විශ්වාසයක් තිබුණා ඒ නිසා ඒ අදාළ ක්‍රියාදාමය ගැන අපිට නැති සම්බන්ධතාවයක් සහ යම් අරමුණක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණා ඉතින් ඒ නිසා මගේ කියවීම මේකයි අපි අතරත් විවිධ අදහස් තිබුණා අගමැතිකම බාරගත යුතුද නැද්ද කියලා අපි කිව්වේ කොන්දේසි සහිතව බාර ගන්න පළමු කොන්දේසිය ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙයි යුතු ඉවත්ව ගිය පසු අන්තර්කාලය සඳහා පාර්ලිමේන්තුව විසින් සජිත් ප්‍රේමදාස හෝ වෙන අයෙකු ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගන්නවා මොකද වෙන විධිධානයක් ව්‍යවස්ථාවක් වුණේ නැහෙනේ එතකොට අපි සැලසුම් කරේ ඒක අපි තමයි අපි යෝජනා කරෙත් ඒක නමුත් ජනතාව පාරට බහැලා මාත් එදා පාරට බහැපු කෙනෙක් නීතිඥ සංගමයේ හැටියට අපි 3000ක් විතර නීතිඥවරු පාරට බැස්ස මාත් එක්ක කෙනෙක් ඒතර අපි පාරට බහැලා ජීවිතාවදානමක් අරගෙන ගෝඨාභය රාජපක්ෂව බලෙන් නිරපා හැරීමට කටයුතු කිරීම කියන ඒ දේ දකින්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ ඒක සිද්ධ වුණා ඒ අවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා අවස්ථාවක් ගත්තා ඒකට යම් ගෞරවයක් ඔහුට හිමි විය යුතුයි ඔහු යම් ආකාරයක පාලනයක් ඇති කරා හැබැයි ඔහු ඒ පාලනය ඇති කරේ කාත් එක්කද දූෂිතයොත් එක්ක රටට එරෙහි මිනිසුත් එක්ක මේ රට විනාශ කිරීමට දායක වුණු තැනත්තන් එක්ක තවමත් ඔහු ඉන්නේ එතන ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මගේ ජේෂ්ඨ මිත්‍රයා ගැන තියෙන ඉහිලම ගෞරවයත් එක්ක එතුමා අවංක කෙනෙක් මම දන්නවා එතුමා උගතෙක් බවත් මම දන්නවා ඒත් එතුමගේ කණ්ඩායමේ ඉන්න 99%ක්ම මේ රටේ දේශපාලනය තුල නොසිටිය යුතු පුද්ගලයෝ එතකොට ඒ නිසා මේ රටට යහපතක් වීම අපේ අරමුණ ස්ථාවර භාවය අපේ අරමුණ ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා බලෙන් මේ රටේ පාලනය අත්පත් කරගන්නවා කියන අරමුණෙන් තමයි ක්‍රියා කරන්නේ එදත් අදත් දැන් මේ යන විදියට ආණ්ඩුව මේ යන විදියට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ කියලා ඔබතුමාලා මැතිවරණ වේදිකාව ඇතුලේ කියනවා හදිසියේවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිටත් බලාපොරොත්තු සහගත විදියට රට පාලනය කරගන්න බැරි වෙලා රට නැවතත් අරාජික තත්ත්වයට පත් වෙලා අනුර කුමාර දිසානායක කතා කරොත් සජිත් ප්‍රේමදාසට සජිත් ප්‍රේමදාස ඔයා එනවද ඇවිල්ලා ආණ්ඩුව බාර ගන්න කියලා එතකොට ආණ්ඩුව බාර ගන්නවාද එහෙම නැතුනොත් ඒ අවස්ථාව අර විදියටම ටෙම්පරරි අදින්න රනිල් වික්‍රමසිංහට ලැබුණොත් ඒක ඔබතුමාලා පිළිගන්නවද ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැත්තේ මේ මැතිවරණේ සමග ජන බලවේගයේ තමයි වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්න. අපිට 113 ගන්න බැරි වුණොත් අපේ මතවාදයේ සමග එකඟ වෙන දූෂණයෙන් තොර රටට ආදරය කරන කණ්ඩායමක් එක්ක පුළුල් සංධානයක් ගොඩනගලා පාර්ලිමේන්තු බහුතරය ගොඩනගලා අපි මේ රටේ පාලනය බාර ගන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ ආණ්ඩුවේ අගමැති වෙනවා අපි ආණ්ඩුව ඇමතිවරු වෙනවා. නෑ හදිසියේවත් 113 ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම රටට හිතැති කණ්ඩායමක් එක්ක එකතු වෙනවා කියලා ඔබතුමාලා කියනවා. අනිවාර්යයෙන්ම. ඒක ඒක ප්‍රතිපත්ති මත. ඒක හුදු පුද්ගලයෝ මත නෙමෙයි. ප්‍රතිපත්ති මත. අපි විශ්වාස කරනවා දැන් අද මේ සුද්ධ වෙලා තියෙන සුද්ධ වීමට. හරි? ඔය පාර්ලිමේන්තුවට ඔය දූෂිත නැත්තන් එන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. දැන් සමහරු නාම යෝජනා නොදීමවත් වෙලා ගියා. කීප දෙනෙක් නාම යෝජනා දීලා තිනවා මේ පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු පුද්ගලයෝ. මම හිතනවා රටේ පුරවැසියෝ ඒ පක්ෂවලට ඡන්ද දෙද්දි සුදුසු පුද්ගලයන් ගැන බලයි. එතකොට ඒ අනුව මට විශ්වාසයක් තියෙනවා මොකද අපි දැක්කනේ මේ ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒක සමාජයේ තියෙන දේශපාලනික බෙදීම් මොකක්ද කියලා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට හෝ NPP එකට සමාජයේ බහුතරයක් නැහැ. ඔවුන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු ඇත්ත 142යි. එතකොට ඒ 142 ඉඳලා 150ක් 60ක් 70ක් 3න් 2ක් දක්වා යන තරම් රැල්ලක් මහ පොළොවේ නැහැ. ඒකට ඇත්තෙන් විභවයකුත් නැහැ. එතකොට ඒ වගේම පාර්ලිමේන්තු ඡන්දයකදී ඡන්දේ පාවිච්චි කරන්නේ හුඟක් සාධක මත. එක පුද්ගලයෙක් මත නෙමෙයි පුද්ගලයන් ගණනාවක් මත, එක එක ප්‍රතිපත්ති මත, ප්‍රදේශානුව, ජාතීන් අනුව විවිධ කාරණා මතයි විශාල විචිත්‍රත්වයක් තියෙනවා මේ පාර්ලිමේන්තු ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා සමග ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබතුමා අහන ඔය ප්‍රශ්නේ මතුවේනේ නැහැ. නෑ එතකොට දැන් දිනන ප්‍රශ්නේ 113 හදාගන්න බැයි නම් ඔබතුමා කියනවනේ අපේ මතයත් එක්ක එකතු වෙලා ඉන්න රටට ද්‍රෝහී නොවන කණ්ඩායමක් එක්ක එකතු වෙනවා කියලා. නිකම් ප්‍රතිඵල ආවට පස්සේ දැනගන්නවට වඩා ප්‍රතිඵල එන්න කලින් දැනගන්න ආසාවක් තියෙනවා. එහෙම කණ්ඩායම් ඉන්නවද විපක්ෂේ? එහෙම කණ්ඩායම් ඉන්නව නම් කවුද? පක්ෂ වශයෙන් මම මේ වෙලාවේ කියන්නේ නැහැ. මොකද අපි එහෙම සන්ධානයක් නැහැනේ. සමග ජන සන්ධානයේ මත නාම යෝජනා දීලා තියෙන කණ්ඩායම තමයි අපේ සන්ධානය. අපිට මුල් වටේම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හෝ වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙනවා නම්
අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ආරාධනා කරන්න අවශ්‍යයි ඒ කණ්ඩායමට අග්‍රාමාත්‍ය ධුරේ බාර ගන්න සහ ආණ්ඩුව පිහිටවන්න. යම් හේකින් 113 මුල් වටේම ලැබෙන්නේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණටත් අපිටත් ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ තේරීපත් වෙලා ඉන්න 225 දෙනාත් එක්ක සාකච්ඡා කරන්න. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. ඒතර මම දන්නවා දැන්ටත් ජනතා විමුක්ති පෙරමුණ පවා යම් යම් පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා. ඔවුන්ට ඔවුන් දන්නවා මේකේ අවධානමක් තියෙනවා කියලා. මොකද චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 158ක් අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් පාර්ලිමේන්තුවේ 113 ලබා ගැනීමත් කියන එක එකිනෙකට සම්බන්ධයි. නමුත් ඒකේ තියෙන සම්බන්ධතාවය විවිධ කාරණා මත වෙනස් වෙනවා. ඒ නිසා මගේ විශ්වාසය සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. මේ මැතිවරණය වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂය බවට පත් වෙනවා.